दूषित ආරාජිත පත්‍රිමේ සටනේ තීරණාත්මක කඩයිම මේ පළවෙනිදා පාඩ පාඩ දජවලින් පිරිච්ච නීරු රතු කහ ආදි වර්ණවලින් සමන්විත වෙච්ච ඒකාබද්ධ විපක්ෂයේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් පෙරතර ඒ මහා දැරැන්ත මෛරලියට මේ පෙරපාලියට ඔබේ දායකත්වය දෙන්න ඒක මේ පළවෙනිදාට දෙන ගෞරවයක් විතරක් නෙවෙයි කම්කරු ජනතාවට දෙන ගෞරවයක් විතරක් නෙවෙයි රට ඇදවට්ටමින් යන මේ ප්‍රපාතකාරී ගමන වඩක්වල නවත්තලා රට නිසිමකට හරවන්න දැනට දායකත්වයක් සැපීමක් ඉස්සතා පෙරමුණ ගන්න කියලා අපි සියුම ලක්වාසී දේශමාමක ජනතා බලවේගයෙන් ඉල්ලා සිටිනවා බොහොම සිතේ විතරක් නෙවෙයි අද මේ මැදින රැලියට පළවෙනිදා පවත්වන මැදින රැලියට මේ රටේ එකතු වෙනවා අපි නොහිතන ජනතාව අහිංසක දරුවාට ලැබිච්ච සුදු රෙද්ද නිල ඇඳුම ගන්න බැරි වෙච්ච අම්මාවරු තාත්තවරු මේකට එකතු වෙනවා රාජ්‍ය සේවකයාගේ මෝටර්සයිකලයට රුපියල් 50000 නැවත දෙනවා කියන එක මේකට එකතු වෙනවා රත්තරම් බරු ටික බේරලා දෙන්න කොළී නේතු කියලා බොරු අවලාද බොරු කියලා මේ රටේ බලය ගත්ත ඒකට රැවටිච්ච මිනිස්සු මේකට එකතු වෙනවා මේ රටේ තේගොවිය එකතු වෙනවා මේ රටේ රබර් ගොවිය එකතු වෙනවා මේ රටේ වී ගොවිය එකතු වෙනවා ඒ වගේම මේ රටේ කම්කරුවා ඒ වගේම මේ රටේ ප්‍රබල ව්‍යාපාරිකයන් ඉඳන් පල්ලෙහා මට්ටමේ හැම ව්‍යාපාරිකයෙක් එකතු වෙනවා මේ රටේ ව්‍යාපාරික රැයට බුදියෙන්න බයයි නෑ රැයට බුදිය ගන්නවා උදේට නැගිටින කොට ව්‍යාපාරිකයා බලන්නේ මොනවද ප්‍රවෘත්ති වල තියෙන්නේ මගේ ආයතනයට බදු කීයක් වැඩි වෙලා තියෙනවා මට කීයක් ගිය අවුරුද්දට වැඩිය ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා ඒ නිසා මේ රටේ සියලුම ව්‍යාපාරිකයෝ අද මේ මැදින රැලියට වක්‍රාකාරව හෝ ඍජුව මේ සියලුම දෙනාට සහයෝගය ලබා දෙන්න. ඇයි සහයෝගය ලබා දෙන්නේ? ඒ අය සමහර වෙලාවට බලාපොරොත්තු වුණා යහපාලන ආණ්ඩුවක් ආවට පස්සේ තමන්ගේ ව්‍යාපාර වලට හොඳ තත්ත්වයක් ඇති වෙයි රටේ ඉතාම හොඳ වාතාවරණයක් ඇති වෙයි කියලා කිව්වා නමුත් අද කිසි දෙයක් මේ ආණ්ඩුවේ මේ යහපාලන ආණ්ඩුවේ මේ රටේ ජනතාවට ලැබිලා නැහැ. ඒ නිසා බොහොම පැහැදිලිව මේ මැයිදින රැලියට අතිවිශාල ජනතාවක් ඉදිරි කොටේ කරා සිටියේ විශේෂ මූර්තිය වේදී. අපි දන්නවා අද ඉන්දියාවත් එක්ක ඉක්කා ගිවිසුම් අස්සංකරණ ලෑස්තියෝ මේ ලෑස්තියෝ ඉක්කා ගිවිසුම්ත් එක්ක මෙරට ඉංජිනේරු වෛද්‍යවරු සියලුම මූර්තිය වේදී IT තාක්ෂණය සම්බන්ධයෙන් සියලුම අනිකුත් සියලුම තාක්ෂණය මූර්තිය වේදී අද මේ සියලු දෙනා එකතු වෙනවා. ඒ නිසා මේ හැම රටේම මේ ආණ්ඩුවේ අවුරුද්දයි මාස 3 ඇතුළත මේ ආණ්ඩුවෙන් බැටකාපු හැම කෙනෙක්ම එකතු වෙන්නේ ඒකාබද්ධ විපක්ෂය ඒ වගේම ඒකාබද්ධ වෘත්තීය සමිති කරන කිල්ලපඩිය රැස්වීම. ජාතික පක්ෂේ මන්ත්‍රී කණ්ඩායමේ 20 දෙනෙක් ස්වාධීන වෙන්න ලෑස්ති වෙනවා කියන්නේ. පරිවිඩිය කතානායකත් එක්ක කතා කරන්න යනවා. අපි බලාපොරොත්තු වෙනවා අන්න එහෙම ස්වාධීන අයට හොඳම නිජබිම හොඳම කඳවුර තමයි ඒකාබද්ධ විපක්ෂයත් එක්ක අත්වල් බඳ ගන්න කිරුළබන වැඩිදිනෙන් අපි ආරම්භ කරමු මේ ගමන වෙනස් කරන යහපාලන ගමන වෙනස් කරන වැඩපිළිවෙළ ආරාධනා කරමින් ඔබ සියලු දෙනාට ඔබම අපුසු. සෑහෙන පරිදි මට පිනුරු ගඳක් දෙනවා ඒක. නෑ නෑ රැලියත් එක්ක ඒක නෑ වැඩක් නෑ ওই ප්‍රශ්නය මගෙන් 10 වසර දුරස්තාව කාලෙ තුන 10 දුරස්තාව කුසුත දින තියෙනවා. අලුත් ප්‍රශ්නයක් අහන්න ඕන මට. අපිට දැනගන්න ලැබිලා තිබෙනවා විශේෂයෙන්ම ප්‍රධාන පිළි විද්‍යුත් මාධ්‍ය ආයතන එක අයිතිකරුවෙකුට රටේ ප්‍රධානතම පිළි බලවතෙක් කතා කරලා ආණ්ඩුවට වාසිදායක වන ආකාරයෙන් ප්‍රවෘත්ති හැසිරෙන්නේ නැතු බලපත්‍රය අවලංගු කරන්න සිද්ධ වෙනවා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හරහා. ඒ වගේම අමාත්‍ය මණ්ඩලයේදීත් කයිවාරු උද්ඝාන දිනවා මම මෙහෙම විද්‍යුත් මාධ්‍ය වලට අනතුරු ඇගිපොයි. ඒකේ පේනවා මේ ආණ්ඩුව කරගෙන යන ජනතා ද්‍රෝහී ක්‍රියාකාරකම් රටේ මහ ජනතාවට ගෙන යන්න නොදී වළක්වන්න බිය ගන්නවා වළක්වන්න තමයි හදන්නේ. එක්කෙනෙක් පාර්ලිමේන්තුවේ ඇතුලේ ඉඳගෙන බල්ලා කූපුවා කිය කී මාධ්‍යයට තරජනය කරනවා. අනිත් එක්කෙනා දුරකතනින් කතා කරලා
මාධ්‍ය අයිතිකරුවන්ට විද්‍යුත් මාධ්‍ය අයිතිකරුවන්ට තර්ජනය කරනවා අපට හිතකර විදියට මේ නොකළොත් බලපත්‍රය අල්ලන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි දැන් මේගොල්ලෝ මේක නීත්‍යානුකූලව මේ ක්‍රියාව කරන්න විද්‍යුත් මාධ්‍ය නියාමන අධිකාරියක් පිටුවන්න යනවා ඊනියා ස්වාධීන ලේබල් යටතේ. ස්වාධීන ලේබල් යාලුවනි ව්‍යවස්ථාදායක සභාව. ස්වාධීන ලේබල් යාලුවෝ ව්‍යවස්ථාදායක සභාවේ දැනටපත් කරපු ප්‍රධාන තනතුරු දෙකක් ගත්තොත් නීතිපති හා පොලිස්පති स्वाधीन लेबलकारी මේ විමර්ශනය කරන අධිකාරිය. එතකොට මේ අධිකාරිය පාවිච්චි වෙනවා ආණ්ඩුවට අවශ්‍ය වෙන ආකාරයට ජනමාධ්‍ය හසුරුවන පාලනය කරන්න. තොරතුරු දැනගැනීමේ අයිතිය මහජනයාගේ නැති කරා. මේ පැත්තකින් තොරතුරු පනත ගේනවා තොරතුරු දැනගැනීමේ පනත කියලා ගෙනල්ලා ජාත්‍යන්තර කිවිසුම් වගේවත් ගැන දැනගන්න තියෙන අයිතිය මහජනයාට නැති කරනවා. රටේ ජාතික ආරක්ෂාවට අදාළ තොරතුරු දැනගන්න තියෙන අයිතිය නැති කරනවා. මාධ්‍යවේදීන් හිලි දාන ඕන කරන අනි ප්‍රතිපාදන ඒ පනතට ඇතුළත් කරලා තියෙනවා තොරතුරු දෙන නිලධාරීන් හිරේ දාන්න ඕන කරන ප්‍රතිපාදන ඒ පනතට ඇතුළත් කරලා තියෙනවා මේ හැම එකකින්ම කරන්න හදන්නේ මොකක්ද මේ අය ඉදිරියේදී දිගේලි කරන්න හදන ජනතා ද්‍රෝහී උත්තරීකරණය ඉක්කා ජීවිසුම ඒ වගේම රටේ උතුරේ සමුදාව සම්පූර්ණයෙන් ඉවත් කරගැනීම ජාතික ආරක්ෂාව බිඳුවට වැටෙන්නේ බෙදුම් වාදයේ තෝර කරගෙන විදියට රටේ විවස්ථා සම්පාදනය මේ වගේ තීරණාත්මක ප්‍රහාර ගණනාවක් මහජනයන්ට එනවා. අන්න ඒ රගෙන තමුන්වහන්සේලාගේ මාධ්‍ය හරහා දැනගන්න තියෙන අවස්ථාව නැති කරන්න තමයි මහජනයා අර කන් ගැහෙන්නේ නැති, ඇස් පේන්නේ නැති, අඳුරු බිහි පාසලක ජීවත් වෙන පිරිසක් බවට පත් කරන්න තමයි මේ රටේ විද්‍යුත් මාධ්‍ය තුරු මාර්ගයට තර්ජනය කරන්නේ. ජනවාරි මාසේ 8 වෙනිදා මේ ඉවෙන්ටේ ප්‍රධාන ජනාධිපතිගේ ආණ්ඩුව හැදුවට පස්සේ මේ කොට පෙබරවාරි මාසේ නහාට වෙනිදා පළවෙනි රැස්වීම පැවැත්වා යුඑන්පී විනෝදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ශ්‍රී ලංකා නාපක්ෂ මහා ජනතාවගේ සහයෝගය මහජන නියෝජිතයන් මහජනික සබ් පෙරමුණ ජාතික නිදහස් පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදී මාමාංශික පෙරමුණ පරුස්මාන කොමියුනිස්ට් පක්ෂ මේ අවස්ථාවේ ඉඳලා ඔය සීන කතාව කියනවා අවසානයේදී බලවේගයට පුළුවන් වුණ අගෝස්තු මාසයේ වෙනකොට මේ රටේ ආනුභවදන බලවේගයේ බවට ගොඩනගෙයි. ඒවා ඒවයි තර්ජනය කරපු සියලු දෙනා ඇවිල්ලා ඒකේ අපේ බලවේගෙන් නාම යෝජනා අරගෙන අපේ ආනුභව කරන්න කතා වුණා. ඉතින් ඒ නිසා ඔයක අන්දර අපි ආලා දෙනු මිසෙ. මේ දිනේ කියන දේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා කිව්වා වගේ වැඩ කරන ජනතාවගේ උත්තරීතර දිනේ ඒක එක පක්ෂයකට අයිති නෙමෙයි. ඒක ධනපති වාදයට විරුද්ධව තිබෙන महाजनता वैध करने जनता भी उत्तर ही तरफ दिए जिनका वह बढ़िया अपनी लेकिन जैसे गांधी ने आए हुए हैं कि इसका विरुद्ध जाने देना हम लोग का दुर्नाम टाइम करना है एक बार टाइम महाजन वाले ही नहीं आते हैं ये एक बार बोली लगाई होगी ऐसे करके बैठ निलंदा ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා ජනතා විරෝධී යුඑන්පී ආණ්ඩුවට එරෙහිව කියන කිසි කෙනෙක් අපහසුතාවයට පත් කරන්න බෑ මේක පිළිගන්නයි මම හිතන්නේ